තවකක් කහන්න කැමති දැම් මේ කොරියාව ඉන්න කට්ටිය මේ මුලික පරමාර්ථය විත්තේ ලංකාවට කිය පස්සේ මොකක් දෙ කියන්නේ ගොඩ දෙනෙක් රැකියා කරලා ලංකාවට යනවා කම්පැනියක් දාන්නවා තෙමැත්තිය ව්‍යාපාරයක් පටන් ගන්නත් ඔවුන්ගේ අදහසක් නෑ මේ ගැන සර්ගේ මතය මොකක්ද මගේ මතේ නම් මම මේකට හසන්ත මුල ඉඳලම මං ඩිලන් පෙරේරා විදේශ රැකියා ප්‍රවර්ධන ඇමති වෙලා ඉන්න කාලේ ඉඳලම මීටින් වලට මං කිව්වා ගිහිල්ලා මීටින් වලට ගිහිල්ලා කිව්වේ අපි නොපුහුණු ශ්‍රමිකයෝ මේ රටට එන්නේ අපි නොපුහුණු ශ්‍රමිකයෝ මේ රටට එනකොට අපි හිතමු අපි වෙල්ඩින් කරනවා කියලා අපි වෙල්ඩින් කරනකොට කොරියාවේ පැය සාමාන්‍යයෙන් දවසකට පැය 8ක් 10ක් වැඩ කරන ඕනේ අවුරුදු 4යි මාස 10ක් හෝ වේවා අපි අවුරුදු 4යි මාස 10යි ඉවර වෙලා යනකොට එක කියන්නේ වෙල්ඩින් කරපු එක්කෙනෙක් ඒ වෙල්ඩින් කරපු එක්කෙනා මෙහෙන් යනකොට මෙහි විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඒ කට්ටියගේ ලිඛිත විස්තර වාර්තාවක් ගන්න ඕන බයෝඩේට් එක. කියන්නේ වෙල්ඩින් කරන එක්කෙනා මෙන්න මේ අවුරුදු 5ක පළපුරුද්දක් තියෙන කොරියාවේ ගිහිල්ලා වැඩ කළා. කිව්වම නා අපි හිතනවා උදාහරණයකට ලංකාවේ මේ ඩොක් යඩ් එකට ඩොක්කේ යඩ් එකට වෙල්ඩින් කට්ටිය ගන්නවා. වෙල්ඩින් කට්ටිය ගන්නවා කිව්වොත් අලුතෙන් කට්ටිය අරගෙන නොකුහුණු ශ්‍රමිකයෝ අරගෙන වෙල්ඩින් පුරුදු කරලා ගන්න ගියාම තව ශ්‍රමය විනාශ වෙනවා වැඩි. ඔව්. ඩොක්කේ යඩ් එකේ වේකන්සි 10ක් තියෙනවා. විදේශ සේවයට කතා කරලා කියනවා අපිට වෙල්ඩින් දන්න අවුරුදු 5කට වඩා පළපුරුද්ද තියෙන කට්ටිය 5 දෙනෙක් දෙන්න 10ක් දෙන්න කියලා. ඒ කිව්වම විදේශ සේවයක දැනගන්න ඕන රයිට්. අපේ ගාව මේ කොරියාවට ගිහිල්ලා ආපු කට්ටියගේ ලියාපදිංචි වෙලා තියෙන ලිස්ට් එක. ඔව්. එයාලට කතා කරලා අහනවා මෙන්න ඔයාලට ඩොක් යඩ් එකේ වේකන්සියක් තියෙනවා ඔයාලා වෙල්ඩින් වලට ඔයාලා යන්න කැමතිද කොරියාවේ සේවය කරගන්න ලොකු chance එකක් ලොකු chance එකක් තියෙනවා එතකොට මේ අය යනෝනේ හසන්ත ඔතෙන්ට හස ඒ ගිහිල්ලා එතන ජොබ් එකක් කරනවා පළවෙනි සැරේ යන කට්ටිය සල්ලි ටිකක් ඉතුරු කරගෙන තියෙන්නේ බැංක පොතේ දාගෙන එයාලා දෙවෙනි සැරේ එන්න තව මුදලක් ව්‍යාපාරයක් කරන්න මොනවා හරි කරන්න අරයා පළවෙනි සැරේ ඇවිල්ලා යන කෙනෙක් සල්ලි ටිකක් ඉතුරු කරගෙන ගියාම එයාට මාසෙකට රුපියල් 50,000 60,000 පඩි ගන්න පුළුවන් ජොබ් එකක් සෙට් වුණොත් ඩොක් යඩ්ඩේ හරි මොනවා හරි එයා මේ කොරියාවට එන්න දඟලන්නේ ලංකාවේ පෞල් කට්ටියත් එක්ක සන්තෝෂයෙන් ඉන්න බලනෝ මිසක් අර ගිනියපු සල්ලි ටික පොතේ දාගෙන මාස්පතා පඩියක් එනවනම් එයා එන්න දඟලන්නේ ඊට පස්සේ අලුතෙන් එන්න ඉන්න අයට chance එක වැඩි අරයලා එන්න දඟලන්නේ නැහැ නේ ආපහු කොරියාවට අනිවාර්යෙන් එයා නතර වෙනවා ඒකත් එක්ක මෙන්න මේ ක්‍රමවේදය කිසිම රජයකින් උනේ නැහැ කිසිම රජයකින් අන්න එතනයි මේ ගැටලුව තියෙන්නේ ඒ ප්‍රශ්නය කවුරු හරි රජයකට මම ඔය මේ ආණ්ඩු දෙකටම කිව්වා ගිය ආණ්ඩුවට කිව්වා දැන් තියෙන ආණ්ඩුව 2015ට කලින් ඉඳෙද්දි දිගින් දිගටම මම මේ දේ කිව්වා අපි වෙල්ඩින් විතරක් නෙමෙයි මම මේ උදාහරණයකට වෙල්ඩින් විතරක් කියලා කිව්වේ ලියොන පට්ටල් වැඩ කරන කෙනෙක් වයරින් කරන කෙනෙක් ස්විච් බෝඩ් හදන කෙනෙක් කොරියාවේ තාක්ෂණය හොඳටම තියෙනෝනේ අන්නේ තියෙන කට්ටිය අවුරුදු මෙහෙ අපි එවන්නේ නුපුහුණු ශ්‍රමිකයෝ මෙහි අවුරුදු 5ක් වැඩ කරලා යනකොට එයාලා පුහුණු ශ්‍රමිකයෝ වෙලා යන්නේ. එයාලගේ සේවය ලබා ගන්නව නා. එතකොට ලංකාවට ගියාට පස්සේ එයාලා නැවත කොරියාවට එන්න දඟලන්නේ නැහැ. එයාලා සල්ලි ටිකක් ඉතුරු කරගෙන ලංකාවේ ඉඳගෙන අතන ජොබ් එකකුත් එක්ක ආවම අලුතෙන් ඉන්න අයට වාස මේකේ chance එක වැඩි. මෙන්න මේ ක්‍රමවේදය කරනකම් කරනකම් කොරියාවට කොරියාවේ අවුරුදු 5ක් ඉඳලා ගිහිල්ලා නැවත කොරියාවෙ එන්න බලාගෙන ඉන්න මිනිස්සු ඔන්න ඔය විදිය තමයි දිගටම යන්නේ. තව ඉදිරියටත් මේ රජියත් ඔය දේ කරේ නැත්නම් ওই විදියම තමයි යන්නේ. අපි හදනවා. පත් වෙනවා. ඒ දැන පත් වෙනවා. ඉතින් අපි මෙතෙන්දි කරන්න ඕන ව්‍යාපාර වලට හරි ඕනම ක්‍රමවේදයකට යන්න ඕන ක්‍රම ටිකක් තියෙනවා. අපි ඕනම ව්‍යාපාරයක් කිව්වොත් ආයෝජනය කරන්න මේක අපි මාසෙට මෙච්චර දෙන්නම් කියලා මිනිස්සු ආයෝජනය කරන ඕනේ මේකට හරියමම පැහැදිලි ඒ කියන්නේ මනස තියෙන්න ඕන සමහර කට්ටියගේ ලක්ෂ 10 15 එහෙම දාලා ඉරලා වංචාවලට අහු වෙලා හතා කරන කට්ටිය ඉන්නවා මෙන්න මේ දේවල් වලදී අපි හිතලා බැලුව අපි අධ්‍යයනය කරන්න ඕන අපිට කවුරු හරි ආයෝජනය කරන්න කියනවනම් මෙයාගේ වැඩ ටික සාර්ථක වෙනවද එතකොට අපි මේ මුදල් නිකන් ආයෝජනය කරනවද මේ ආයෝජනය කරනව නම් ගැරන්ටිය මොකද්ද කියන තැනට අපි මාස ගාණක් අධ්‍යයනය කරනවා විදේශ සේවා තානාපති කාර්යාලය සම්බන්ධව පහුගිය රජයෙන් වැඩපිළිවෙළක් ගන්න ගියා ඒක ගැන මොකද්ද සර් දන්නේ එතෙන්දී ඒක ගැන මට වචනයක් කියන්න බැරි හේතුව තියෙන මොකක්ද දන්නවද
හැම රජයක්ම කරන්නේ වැරද්දක් නෙමෙයි මිනිසුන්ගේ සුභසාධනය ගැන හොවන්න යන එක. අපේ ඉන්න කට්ටියට කියවීම ගැන තේරුම් ගන්න නැහැ. ඇහුම්කම් දීම ගැන තේරුම් ගන්න නැහැ. කවුරුවක් කියන දේ පිළිගන්න කැමති නැහැ. තමන්ට හිතිච්ච දේ කරලා ඉවරලා විනාශ වුණාට පස්සේ තමයි යන්නේ. දැන් මාත් එක්ක ඉන්න කට්ටිය ගොඩක් ඉන්නවා. ඒ කට්ටිය කාලි ඉවරලා යන්න හදනකොට මොනෝද කරන්න ඕන ලංකාවේ මොනෝද කරන්න කියලා. මම කියලා තියෙනවා ඔයාලට මාත් එක්ක කතා බහ ගන්න. ඉතින් ඕක පැකින් ඉවර කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඔයා ඉස්සෙල්ලම ලංකාවට යන්න. ලංකාවට ගිහිල්ලා ලංකාවේ තියෙන වාතාවරණය ඉස්සෙල්ලම සල්ලි හොල්ලන්න එපා කිසිසේත්ම. කවුරු මොන දේ කිව්වා සල්ලි හොල්ලන්න එපා. මාස 3ක් යනකම් තමන් කරන්න යන දෙයක් තියෙනවා නะ. අපි හිතමු ගැරජ් එකක් දාන්න ඉන්නවා කියලා. ඔව්. ගැරජ් එකක් දාන්න ඉන්නවා නම් ඒ ගැරජ් එක දානකොට මම ලියෝන පට්ටල් දානවද වෙල්ඩින් දානවද ඒ හැම දෙයක් ගැනම බලලා මාස 3ක් අධ්‍යයනය කරන්න. මාස 3ක් අධ්‍යයනය කරාට ගියපු ගමන් කරන්න බෑ නේද? එකපාර ගියපු ගමන් ගියොත් එහෙම රට සල්ලි ගියපු ගමන් වේදම් කරන ඕනේ කොරියා කියන විදියට. ඔව්. මාස 3ක් ඉන්නකොට එයා තීරණයකට එනවා. මන්ට හරියන්නේ ගැරජ් එක නෙමෙයි. ඔව්. මට හරියනවා. ඒ කියන්නේ Tamand ගැලපෙන්නේ දේවල් කරලා හරියනොත් නෑ. හරියන්නේ. මට හරියනවා මෙහෙන් අපි පොල් ටික කරගෙන ගිහිල්ලා වෙන පැත්තෙන් පොළොන්නරුව පැත්තට ගිහිල්ලා ඉරේලා එහේ පොල් ටික දීලා ඉරේලා එහෙන් වී ටික කරගෙන එනවා වාහනයකට. පොඩ කටක් කන්න වෙනවා. ඔව්. මෙන්න මේ වගේ ක්‍රමවේදය. ඔව්. එහෙම නැත්නම් මම ස්පෙයර් පාර්ට්ස් ටිකක් දානවා. ඔව්. ඒ හැම දෙයකදීම මාස 3ක් අධ්‍යයනය කරන්න ඕන. ඔව්. මාස 3ක් අධ්‍යයනය කරාම තමයි ගිය ගමන් කල්යල් බල්ලා තමයි වැඩේ කරන්නේ. කල්යල් බල්ලා ඉවරලා වැඩේ කරන්න ඕන. ඔව්. මාත් එක්ක ඉඳලා ගියපු කීප දෙනෙක් ඔය පොඩි පොඩි ව්‍යාපාර පටන් අරගෙන තියෙනවා. හැබැයි එයාලා මාත් එක්ක කතා කරනවා ලංකාවට ගියත්. ඔව්. කතා කළා මේ ව්‍යාපාර කරන්න මහා ලොකු සල්ලි ඕනේ නැහැ. පොඩි සල්ලියක් තිබ්බ මැති එක සැරේ සල්ලි වේදන අර කොරියාවේ ඉඳලා ගිය ගමන් ව්‍යාපාරයක් කරන්න ගත්තම තමයි සල්ලි එක සැරේම මෙහෙ ඉන්න විදියටම යොදවන්න බලන්නේ. එතකොට ලොස්ට් වෙන ප්‍රමාණය වැඩි. ඔව්. ලොස්ට් වෙන ප්‍රමාණය වැඩි. මාස 3ක් ඉන්නකොට අපි මෙහෙ වියදම් කරපු ගාන ලංකාවට ගියාට පස්සේ පළවෙනි දවසේ 1000 නම් දෙවෙනි දවසේ 750 500 ඔහොම ඇලියලා වියදම් කිරීමට පොඩ්ඩක් අර ලෝභ ගතිය. ලෝභ ගතියක් නෙමෙයි එතන කියන්නේ මේ මුදල් පරිහරණය කර ගැනීම පිළිබඳව. වැදගත් වෙන්න ඕන. අපි අරන් ගිහිල්ලා දැන් මේ කොරියාවට ඇවිල්ලා ගියපු මිනිස්සු 95%ක් නැවත කොරියාවට එන්න දඟල්නවා. එතන තමයි වැරද්ද තියෙන්නේ සර්. අන්න එතන වැරද්ද තියෙන්නේ. ඒ වැරද්ද කියන්නේ එයාලා මෙහෙ ඉන්න විදියට මුදල් පරිහරණය කරන්න ඕනේ. ඔව්. අපි මේක ගැන කතා කරොත් එහෙම මේ කොරියාවේ ඉන්න 90%ක් ඔව් ඉන්නේ සෙනසුරාදී රිදට සෙට් වෙන කණ්ඩායමක් ඉන්නේ ලයිව් එකක් දාගෙන. ඔව්. එයාලගේ කීම් ටික තමයි අහන්නේ. ඔව්. ඔය මට අද උදේ කෙනෙක් කතා කරා. ඔව්. කතා කරලා ලාල් මහත්තයා කොහොමද හොඳින් ඉන්නවද එළියට ගියේ නැද්ද මේවයි මං කොහොමද නැහැ මං නිවාඩුවේ එහෙම gedara ඉන්නේ. එහෙම ලාල් මහත්තයා මගේ අර ඉස්සර තිබුණු සමාජයේ සියලුම දේවල් මං අයින් කරා. ඔව්. මං සියලුම දේවල් අයින් කළා යාළුවෝ කතා කරා හරි එන්න මෙහෙ එන්න කියලා. මම තේරුම් ගත්ත දෙයක් තමයි අපිට මොනවා හරි වුණාම මේ බොන කන යාළුව කවුරුවක් නෑ ළඟ. කතාවක් තියෙනවා ගමන් තනි වුණාම බල්ලෙක්වත් නෑ කියලා. බල්ලෙක්වත් නෑ කියලා. අන්න ඒක යා කිව්වා මං ඒක තේරුම් අරගෙන මට තව අවුරුදු දෙකයි මාස 8ක් තියෙන කොරියාවේ ඉන්න. ඔව්. මං ඒ අවුරුදු දෙකයි මාස 8 ඇතුළත මං ගේම ගහනවා. ඔව්. මං කිව්වා ඒක තේරුම් ගත්තා නම් ලොකු දෙයක්. මං ඔයාට ඔය ටික ඉස්සෙල්ලා කිව්වනේ හැම සෙනසුරාදම වාහනවල නැගලා හරේ මෙහෙ බොන කන තැන්වල හිටියේ. ඔව්. මං කිව්වා ඕක කවද්ද නතර කරන්නේ? මිනිහෙක්ගේ හැම දෙයක්ම තියෙන කරන ප්‍රමාණය. මනුස්සයම තේරුම් අරගෙන දැන් මේ නිවාඩුවේ ගෙදරින් එළියට බැස්සේ නැතුව මේ ඉන්නවා. අද උදේ මට කතා කරේ. කතා කරලා ලොකු සතුටක්. මං සතුටක් කියන්නේ මං වේලාසනේ ඉඳලා කී කියා හිටියේ. ඔව්. එක මනුස්සයෙක් හරි අපිට මේ වීඩියෝ එකක් දීලා YouTube එක හරහා ඔයාත් මේ මහන්සියලා මෙතෙන්ට ඇවිල්ලා මේ YouTube එකක් දෙන්නේ මිනිසුන්ට හරි දේ සමාජගත කරන්නනේ. අනිවාර්යයෙන්ම. එහෙම නැතුව වෙන මොකටවත් නෙමෙයිනේ. ඒ හිතේ තෘප්තියෙන් වෙන දෙයකටවත් නෙමෙයි මේ වැඩේ කරන්නේ ඔයාලා වෙනුවෙන්. මිනිසුන්ට හරි දේ සමාජගත කරලා මිනිස්සු 100ක් තේර අහගෙන ඉඳලා එක මිනිස්සෙක් අපේ මේ වචනයක් අරගෙන ඒ මිනිහා හරි මාර්ගයට යනවනම් අපි එතනින් තෘප්තිය ලබනවා. අනිවාර්යයෙන්. අන්නේ තෘප්තිය විතරයි මේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා මේකට හොඳම විකල්පය තමයි දැන් ඉන්න රජය හරේ දැන් ඉන්න රජයටත් අපි මේ කොරියාවට ආවම අපි බලනවා පොඩ්ඩක් ට්‍රයි එකක් දීලා ඉරේලා.